Rati Loki siduwan unusu puwa thanaganda. See the news YouTube channel like adama subscribe karanda. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත සැකකරුවෙකු මියාම සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නිවාරණ අංශයේ 7 දෙනෙකු අත්අඩංගුවට 23 දක්වා රිමාන්ඩ් පළාත් පාලන මැතිවරණයේ කල්දැවීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට අවසර දෙනවද නැද්ද තීන්දුව 27ට කල්යයි Chande Nopatwa Adata Masa Tunak, UNP Atulu Anit Pakshabalta Pulwan, then Pinanamodan Karana, Manjula Gachanaika Kiai. Ausha the Hingen, Pida within a Polo Narwe, Wakugadu Rogin, Ghost Pilibandavat Prashna, Dengu Saha Covid Palanator, Vishesha Kamitu Dekak, Sankidia Salasma Kriatmakirime, Niti Ketum Pat Kadinam Karana, Janapathigan Nupades. රජය කියන්නේ මිනිසාට සේවය කිරීමට බිහි කළ යාන්ත්‍රණයක් මිස මිනිසා විසින් අවසාන වශයෙන් සේවය කළ යුතු යාන්ත්‍රණයක් නෙවෙයි කියලා ආණ්ඩුව මතක තබාගත යුතු බව අද ටෙලිවැකියෙන් මුල්ලේරියාව හල්බරාවේ දරුවෙකු සැක කටයුතු ලෙස මියයයි ඝාතනයක් දැයි සැක පරීක්ෂණ දිගටම මුලින්ම දේශීය පුවත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ අමි සිද්ධිය සම්බන්ධයෙන් නාකොටික් නිලධාරීන් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මේ අමි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් 7 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් පිරිස අතරට පොලිස් මද්‍රව්‍ය නිවාරණ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සාජන්වරයෙකු දවනවා. ඔවුන් අද පසුරුවේ මාලිකා කන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිලධාරීන් 7 දෙනා ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මාළඹේ හල්බරා ප්‍රදේශයේදී කුඩා දරුවෙකු සැක කටයුතු ලෙස මිය ගොස් තිබෙනවා. වීදුරු බෝතලයක කටු ඇනුවීමෙන් දරුවා මිය ගොස් ඇති බවයි ඒ අසල සිටි පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මේ මිනීමැරුමක් යන පදනමේ සිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව ප්‍රකාශ කළේ. මේ අතර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු සැක කටයුතු ලෙස මිය ගොස් තිබෙනවා. ඒ කුඩා දරුවෙකු බෝතල් කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිටින බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පොලිසිය කළ විමර්ශන අනුවයි. එෙහිදී එම දරුවාගේ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ මාළඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි දරුවෙකුයි. මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේදී රැකියාවක් සඳහා පිටව යන බැවින් දරුවා ජීවත්ව සිට ඇත්තේ සිය ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ. අපි එනකොට මෙතනට 5:45 විතර වෙලා. එනකොට තමයි ඒකටත් මේ වෙලා තියෙන්නේ. ඒතකොට වා දැක්කද මෙතන අවුඩි එක තියෙනවා. තියෙන දැක්ක. දැකලා තමයි කතා කරේ. අපේ ගෙදර කැලේකෝ උදේ ආවුදක් තියෙන මොකක්ද දෙන්නේ කියලා. ඒ අවසරය කිව්වා. මං කෝ ආ දෙන්න දෙයිලා දෙන්නම්. කවුද ආවික් කෙනා? වැඩ කරන එක්කෙනා. අය ඇවිල්ලා ගියලා ඒක මට කියලා ගියලා අය ඇවිල්ලා අය තවර පණ පණ ගත්තා. වැසින් එක නැවතුණා එකක්. නැවතුණා මම හිතුවේ දැන් වෙන යන විත්‍ය. ඒ අය නැසි නැවතිලා විනාඩියක් ගියලා අපිට අපේ ගෙදරට දිව්වා යා. ගෙදරට දිව්ලා කිව්වා යා කිව්වා මෙහෙම රාමයා බෝතලයක් පැදිලා බෝතලයක් උඩ වැහිලා හැපිලාද කොහෙද මාත් එළ දුවන ආවා. මෙයාලා බැලුවම් පස්සේ නැතිලා. මෙතන යා විතරද හිටියේ? ඈ මෙතන යා විතරයි හිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කර තිබෙනවා. මෙය ඝාතනයක් දැන සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා මුල්ලේරියාව පොලිසිය විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනවලට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ. මනුෂ්‍ය ඝාතනයක් කියන සැකය ඇතුළු තමයි විමර්ශනකතු ආරම්භ කළේ. අද දවසේදී සැක පිට වයස අවුරුදු 51ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු වයතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙහිදී පෙනී ගිහිල්ලා තියෙනවා. ඔහු තනකොළ කැපීම සඳහා යම්කිසි යන්ත්‍රයක් භාවිතා කරනවා ඒ තනකොළ කැපීමේ යන්ත්‍රයේ තිබු දෝෂයක් නිසා එය පාලනය කරගන්නට බැරුව ඇති වූ තත්ත්වයක් උඩ මෙම යන්ත්‍රය දරුවාගේ ඇඟේ වැදීම නිසා දරුවාගේ ශරීරය කැපී ගොස් යම්කිසි අනතුරක් සිදු වූ බව තමයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී නීති සම්පාදනය ආයතනික ක්‍රියාකාරකම් ඉඩම් ගැටලු සිරකරුවන් නිදහස් කිරීම බලය විමධ්‍යගත කිරීම යන ශේෂ්ත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කර තිබෙනවා. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ක්‍රියාත්මක කිරීම ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායි අන්දමින් පවත්වාගෙන යාම එහි ඩිජිටල් කරන කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කරගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපෙමිනීම මේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම වන්දිකේවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙල ඉදිරි මාස 2-3 ඇතුළත අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වය වෙත උපදෙස් ලබා දුන්නා. ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. අවතන් වූවන් නැවත පදිංචි කිරීම රාජ්‍යාංශීය පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ නිලධාරීන්ට දැනුම් දුන්නා. බලය විමධ්‍යගත කිරීම පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී බලය බෙදා හැරීම උතුරේ ඉඩම් ගැටලුව සහ සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු රසක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපි අවුරුද්දක් තිස්සේ ජනාධිපතිතුමාට දිගින් දිගටම කියන්නේ හැමදාම හැම සාකච්ඡාවකදීම කියන්නේ එකම ප්‍රශ්නේ. ඉඩම් සම්බන්ධ ගැටලු, පළාත් සභා මැතිවරණය පිළිබඳව ගැටලු, දේශපාලන සිරකරුවන් පිළිබඳව ගැටලු, පතුරු දහන් වූ පුද්ගලයන් පිළිබඳව ගැටලු. මේ ගැටලු පිළිබඳව ජූලි මාසේ 30 වෙනිදා මේ දවසෙදි මේක විසඳලා දෙන්න ඕනේ. අපිට රට තුළ මේ අපේ ගැටලු විසඳ ගන්න බැරි නම් රටෙන් පිට ගිහිල්ලා මේ ගැටලු විසඳා ගන්න උත්සාහ කරන්න වෙනත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඊයේ ගිහිල්ලා අපි කතා කරුවේ 13 වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩු මොකද්ද? ඒකෙන් අපි නිදහස් වෙලා බලය වැඩි කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා. මේක අපි උතුරු නැගෙන හිර පළාත් වල විතරක් නෙමෙයි පළාත් 9ටම හේක බලපාන හැටියට තමයි අපි කතා කරලා තියෙන්නේ. ක්‍රියාත්මක කරන්නයි අපි බලන්නේ. දූෂණයේ වංචාව නාස්තිය අක්‍රමිකතාවයේ සහ අකාර්යක්ෂමතාවයේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 291 වැනි ටෙලිවැකිය. ඇත්තටම මේ උදාවෙමින් තිබෙන්නේ ඒකාධිපති විවුරු පාලන යුගයක්ද කියන එක ප්‍රශ්න කරන්ටයි මේ හදන්නේ. දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදයේ වලදමමින් සිටින යුගයක් කරා අපේ රට ගමන් කරමින් සිටිනවද කියන එක ප්‍රශ්න කරන්ටම අවශ්‍යයි. දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරමින් පාරට බැස්සත් මේ කකුල් කඩන සිවිල් සමාජයේම චප්ප කරලා පාගල දාන්නට දරන උත්සාහයක් කරා මෙරට තල්ලු වෙමින් තිබෙනවද කියලා ප්‍රශ්න කළ යුතුවම තිබෙනවා. හොඳේ රජය කියන්නේ මිනිසාට සේවය කිරීමට බිහි කරගත් යාන්ත්‍රණයක් මිසක් මේ මිනිසා විසින් අවසාන වශයෙන්ම සේවය කළ යුතු යාන්ත්‍රණය එහෙම නෙවෙයි. හොඳේ ඒක හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම වර්තමාන ජනපති රනිල් ප්‍රමුඛ රාජපක්ෂ කණ්ඩායම ඒක තේරුම් ගත යුතුවම තිබෙනවා. ඔබට මතක ඇති මේ ජනපති රනිල් ප්‍රමුඛ රාජපක්ෂ කණ්ඩායම දිගින් දිගටම එක එක ජාති අමුතු අනපනත් ගේන්ට දරන උත්සාහය නේද? දැන් ඔය මේ අදට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට වඩා සාධාරණ එකක් ගේනවා කිව්වා නේද? දැන් එහෙම කියලා ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්ට හැදුවා. ඒ පනත සම්මත කරගත්තා නම් අපිට කට අරින්න වෙන්නේ බත් කන්නයි ඈනුම් අරින්නයි විතරයි. ඉන් එහාට ගිහිල්ලා කට ඇරියා නම් එහෙම අනිවාර්යයෙන්ම හිර බත් කන්න වෙනවා නේද? ඒ නිසා ඊට විරුද්ධව ටෙලිවැකි 4-5ක්ම ලියන්ට වුණා. සිවිල් සමාජයේ සේම ජාත්‍යන්තර ප්‍රජාවේද විපක්ෂයේද විරෝධය හමුවේ ඕන් අද ඒක යාන්තම් తాවකාලිකව හකුලගෙන තිබෙනවා. දැන් මතක තියාගන්න ඕක හකුලගත්තේ తాවකාලිකව කියලා. හරිද? අනික මේ අනපනත් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ පරාජය කරන්න බැරි බවත් අපි මතක තියාගන්න ඕනේ. හරිද? මොකද හේතුව ජනපති රනිල් එක්ක ඉන්නේ එයාව පත් කරගත්ත හෘද ස්පන්දනයක් ඇත්තෙම නැති නේද? රාජපක්ෂ කණ්ඩායමනේ. ඉතින් ඒ අය ඕන දෙයකට අතෝසවනවා. දැන් අපි දන්නවා මේ ජනපති රනිල් මෙතනට ඇවිල්ලා අවුරුද්දයි නේද? ඒ කාලය තුල ණය ගන්න සටනට අමතරව අනිත් ප්‍රධානම සටන උනේ මොකද්ද? මාධ්‍ය මර්ධනය. ඔය ප්‍රතිත්‍රස්ත පනත ගේන්ට හැදුවෙම ඒ වැඩේටනේ නේද? යාන්තම් ඒක ඔය විදිහට දැන් අකුලගෙන තියාගෙන ඉන්නවා. හොඳේ. දැන් ඔය අද මේ තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගන්නකෝ ඈ. ඒක යටතේ අත්අඩංගුවට අරගෙන ඔය සමහර ද්‍රවිඩ ජාතිකින්ව අවුරුදු 14 15 හිරේ දාගෙන ඉඳලා තියෙනවනේ නේද? එහෙම ඉඳලානේ නිදහස් කළේ චෝදනාවක් විතරක් තියාගෙන නඩුවක් අහන්නෙත් නැතුව ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නෙත් නැතුව. හරිද? මිනිස්සෙක්ව අවුරුදු 14ක් 15ක් ඔය අනපනතක් යටතේ හිරේ දාගෙන ඉන්නවා කියන්නේ මොනතරම් සාපරාධිද කියලා හිතන්න. මොනතරම් ම්ලේච්ඡද කියලා හිතන්න. අර ඊයේ පෙරදා නිදහස් කරපු දෙමළ තරුණයෝ අවුරුදු 14ක්ද 15ක්ද හිරේ හිටියා. කිසිම චෝදනාවක් නැහැ. අන්තිමට මුකුත් ඔප්පු කරගන්න නැතුව එළියට දැම්මා. අවුරුදු 15ක් හිරේ හිටපු කාලේ කවුද මේ මිනිසුන්ට දෙන්නේ? ඔය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. ඒකයි තියෙන බහනකම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒ පනතට වඩා හොඳ එකක් ගේනවා කියවනේ. ඒ කියන්නේ මේ සැර අඩු කරලා සැර අඩු කරපු එක ආවනම් එහෙම මේ අවුරුදු 35ක් ඉඳලා එහෙමම තමයි මැරෙන්න වෙන්නේ. හරිද? ඒ ත්‍රස්තවාදීන්ට නෙමෙයි මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීන්ව තමයි ඍජු ඉලක්කයේ බවට දඩේම බවට පත් කරගන්නට හැදුවේ. හරිද? අන්තිමට හොඳ වෙලාවට සිවිල් සමාජයේ විපක්ෂයේ නේද ජාත්‍යන්තරයේ එකමුතු වෙන් යාන්තම් අකුල ගත්තා. දැන් අලුත් එකක් ඇවිල්ලා. මොකක්ද අලුත් එක ඇවිල්ලා තින්නේ? විද්‍යුත් විකාශන අධිකාරී පනත. මේ නම අපි මේ සිංහලෙන් කිව්වට මේ පනත් කෙටුම්පත සමහරුන් කියන්නේ මේ නිකම්ම නිකන් යෝජනා විතරයි කියලානේ නේද? ඒක తాවකාලිකවයි ලියලා තියෙන්නේ. ඒවා ඕනතරම් වෙනස් කරගන්න පුළුවන් කියලා. හරිද? ඒක තියෙන ඉංග්‍රීසියෙන්. සිංහලෙන් නෑ, දෙමළෙන් නෑ, පරිවර්තන නෑ. ඉංග්‍රීසියෙන් විතරමයි තියෙන්නේ. ඒකට මේ ඉංග්‍රීසියෙන් දීලා තියෙන නම තමයි Electronic Broadcasting Authority Bill කියලා. දැන් මේ ඉංග්‍රීසියෙන් තියෙන පිටු 21 මෑත කාලයේ කියවන්ට ලැබුණු ඩ්‍රැකියුලා පන්නේ ලේඛනයක්. හරිද? ඩ්‍රැකියුලා පන්නේ ලේඛනයක්. ඊටාම පැහැදිලිව මෙම පිටු 21 ඇතුලේ ඇති අරමුණ සංක්ෂිප්ත කරලා කියන්න පුළුවන්. අරමුණ තමයි ගුවන් විදුලි සහ විකාශන ආයතන හොඳ ළමයි කිරීම. හොඳේ හොඳ ළමයි කිරීම. හොඳ ළමයි කියන්නේ ආණ්ඩුව කියන බේබදු තාත්තා බීලා හතර ගාතෙන් වැටිලා ගෙදර ඉන්න තමන්ගෙම දුව අපයෝජනය කරද්දිත් ඒක මරු තාත්ති, ඔයා හරි ශෝක් තාත්ති කියලා එහෙම තමයි තාත්ති ගෙදර දියුණු කරන්න පුළුවන් කියලා ආන් එහෙම මාධ්‍ය ආයතන ලව්වා කියව ගන්නට හදාගත්ත වගන්ති ටිකක්. හොඳේ මේක මතක තියාගන්නකෝ. මේ පිටු 21 කියවනවා තියා ඇහැටවත් දැකපු නැති සමහරුන් අද මේ එක එක જાතිය කතා කියනවා. නෑ ඉතින් ඒවා හොඳයි, ඕවා පාලනය කරන්න ඕනේ නේද? අනික ඉතින් මොනවා වුණත් දැන් ජනපති රනිල් මේ ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිං එහෙම නැති කළානේ. ඉතින් ඒ නිසා දැන් ওই රට හැදෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව ඔය මාධ්‍යත් හදාගන්න අවශ්‍යයි නේද? එහෙම කතාත් ඇහෙනවනේ. හොඳේ පෝලිං නැති කිරීමේ ගෞරවය අපි ජනපති රනිල්ට දෙමුකෝ නේද? ඒක ඇති කිරීමේ ගෞරවේ අපි ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලට දෙමුකෝ. හරිද? රාජපක්ෂලා තාම ඉන්නවා. හොඳට මතක තියාගන්න. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මේ සියලු සෙල්ලම් දාන්නේ තාමත් ණය අරගෙන. හොඳේ මේ තියෙන්නේ තාම ණය ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් පේන තෙක් මානෙක නෑ. හරිද? පේන තෙක් මානෙක නෑ. අනික මෙන්න මේකටත් උත්තරයක් දෙන්නකෝ. දියේ ගිලිමින් සිටි තරුණියක්ට මැරෙන්න නොදී ගොඩගත්තා කියලා. ඒ දැරිවිව දූෂණය කරන්නට අයිතියක් තියෙනවද? ඒ නිසා රජය කියන්නේ ජනතාව මිස ජනපති රනිල්වත් එහෙමත් නැත්තම් රාජපක්ෂලවත් නෙවෙයි. හොඳේ මේ ජාතිය අනපනත් ගෙනල්ලා මාධ්‍ය මර්ධනයට සූදානම් වෙන්න හදනවා නම් අපි ඔබලට එකක් කියන්නම්. පොල් කට්ටකින් සඳ එළිය වහලා හඳ පායන එක නතර කරන්න බෑ. හොඳට මතක තියාගන්න. පොල් කට්ටකින් සඳ එළිය වහලා හඳ පායන එක නතර කරන්න බෑ. හොඳේ ඉදිරි ටෙලිවැකි වලින් විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ භයානකකම වගන්තියෙන් වගන්තියට ලියන්නම් කියලා. අපි මේ පනත් කෙටුම්පත ලත් තැනම ලොප් කරමු කියලා ඉල්ලමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු අනාවරණය කරනවා. උඩු දුවමින් ඇති ඖෂධ හිඟය ඒ අතරින් ප්‍රධානයි. පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ බෙහෙත් හිඟයක් පිළිබඳ තොරතුරු අපට අද වාර්තා වුණා. මේ නිසාම නේවාසික හා සායනික රෝගීන්ට අධික මිලකට ඖෂධ මිලදී ගැනීමටයි සිදු ඇත්තේ. මේ අතරින් වැඩි මිලට ගෝස් ආනයනය කිරීමේ සූදානමක් ගැනද ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය අනාවරණය කළා. මේ වන විට දිවයින පුරාම දැඩි ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම ඖෂධ මිල අහස උසට ගිහින්. මේ නිසාම රෝගී ජීවිත කබලෙන් ලිපට වැටිලා. රටේ පවතින අහිතකර බදු ප්‍රතිපත්ති නිසාම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකීන් රසක්ම රට හැරගොස් තිබෙනවා. රෝහල් ගණනාවකම ළමා රෝග ඒකකවල සිට වාට්ටු සංකීර්ණ බැසියාමේ අවධානමකටද ලක්ව අවසන්. පවතින තත්ත්වය පිළිබඳව සියත අප නිරන්තරයෙන්ම බලධාරීන් දැනුවත් කළා. අද අපට එහි ආසන්නතම සිදුවීම වාර්තා උනේ පොළොන්නරුව වකුගඩු රෝහලෙන්. මේ වන විට පොළොන්නරුව වකුගඩු රෝහල තුළ අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ. මාසයක් දුන්නොත් මාස දෙකක් මේ බෙහෙත් එක එන්නේ නැහැ මෙහාට. මේක එක කාඩ් එකක් වෙනවා 175. කාඩ් 30ක් යනවා මාසයකට. බෙහෙත් ඒ කියන්නේ තුන් වෙලම බොන්න ඕන. පොළොන්නරුව වකුගඩු රෝහලේ බෙහෙත් තියනවා කියන අපි ගියාපුවම බෙහෙත් දෙන්නේ නැහැ අපිට. බෙහෙත් දුන්නට ටිකයි දුන්නේ. ග්‍රාමයෙන් ගන්න බෙහෙත් ගන්න දුන්නා. සල්ලි නැහැ ඉතින්. මොනවා කරන්න සාජ්‍යයකට විතරවත් ගණන් යනවා. ඒ අනුව පවතින තත්ත්වයේ හැමුවේ සායනික හා නේවාසික රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ රෝගීන් ඇවිල්ලා සමහර අය මිල අහලා යනවා. අධික මිලයි. මම හිතනවා 104 ගුණයකින් විතර මේ බෙහෙත් මිල මේ කෙටි කාලය තුළ වැඩි වුණා. ඉතින් ඒක අඩු කරන්න ඕනේ. අපි කැමති ඒක අඩු කරන්න. ඒක අඩු කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ බහුජාතික සමාගම් මේ ආනයනකරුවන් නියාමනය කරලා ඒ අයට නීති පනවලා ඒ මිල අඩු කරන්න. ඒ වාසිය මේ රෝගීන් ලබා දෙන්න කියලා අපි මේ රජයට කියන්න කැමතියි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත වැඩි මිලට ශල්‍ය ගෝස් ආනයනය කිරීමේ සූදානමක් පවතින බවටයි ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරන්නේ. අපි දන්න විදිහට මේ වෛද්‍ය සැපයුම් අංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපනාම මත කොමිස් පදනම යටතේ දේශීය නිෂ්පාදකයෝ වට්ටලා මේ කොමිස් මත මේ මිලදී ගැනීම සිදු කරනවා කියලා අපිට අනියම් ලෙස තොරතුරක් අපේ සංගමයට ලැබුණා. අපිට ගෙවන්නේ රුපියල් 796 මීටරයට. ඒගොල්ලන්ට දෙනවා රුපියල් 102.93ක් දෙනවා. රුපියල් 27.47ක රජයට අපේ මීටරයකින් පාඩු වෙනවා. එතකොට මුළු වටිනාකම මිලියන 3ට කෝටි 9ක් විතර වගේ වෙනවා. එතකොට මේගොල්ලෝ මිලියන 12 ගෙනාවා නම් කෝටි කීයක්ද? කෝටි 35 කෝටි 40ක් විතර. අපේ නිෂ්පාදකයන්ගේ බඩට ගහලා මේ කරන හදන පාපතර ක්‍රියාව වළක්වන්න කියලා අපි ඇමතිතුමාගෙන් ඉල්ලනවා. තවමත් නිසි ලෙස පාලන කටයුතු ආරම්භ නොවීම නිසා ඩෙංගු රෝගී බරපතල තත්ත්වයක් රට තුළ නිර්මාණය කරමින් පවතිනවා. දැනටමත් මේ වසරේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 41,000කට අධිකයි. ඩෙංගු සමග කොවිඩ් ව්‍යාප්තියක්ද රට තුළ දක්නට ලැබෙනවා. මෙවන් පසුබිමක කොවිඩ් සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අමාත්‍ය අනුකමිටුවක් හා විද්වත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 41,000කට අධිකයි. මේ වන විට වැඩිම ඩෙංගු අවධානමක් පවතින්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි. ඒ අනුව ඩෙංගු මර්ධනය සඳහා මේ වන විටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. වතුර පිරලා තියෙනවා අතන තියෙනවා. දාස් ගානක් ඉන්න පොඩි අය ඉන්නා නේද? ඔය හලන්න බලන්න ඕනේ නැහැ. කොහෙත් තිබුණේ මම හිතේ මේක. ආ හලස්සී. මම දරදාගෙන ඉඳන් මම දැක්කේ නැහැ නැත්නම් මම සිද්ධ කරන ඔය ඔක්කොම. මේ අතර රට තුළ COVID-19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විතයි. රට තුළ COVID-19 සහ ඩෙංගු රෝගේ පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරෙනවා. මේ අතර ශේෂ්ත්‍රයේ විශේෂඥ දැනුම ඇති සමාජිකින් 11 දෙනෙකුගෙන් යොත් විද්වත් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කර තිබෙනවා. එහි සභාපතිවරිය ලෙස පත් කර ඇත්තේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේ පොලයි. මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනු කමිටු 9ක්ද පත් කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීමට අවසර දෙනවද නැද්ද තීන්දුව මෙම මාස 27 වෙනිදා ලබා දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. මේ අතර මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ජාතික ජනබලවේගය අද මහනුවරදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ඉකුත් මාර්තු මාස 9 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ජාතික ජනබලවේගය සහ ෆෙඩරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව මේ මාස 27 වෙනිදා ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. බෝනක අලුභිහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ මුරුදු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකරගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම අද සිදු වුණා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන සිය මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ මෙම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස මැතිවරණ කොමිසම නම් කර නොමැති අතර එය බලවත් ඌනතාවයක් බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් නොකොට එහි සමාජිකින් පමණක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබීම නීතිමය අඩුපාඩු යයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා සිටියා. පෙත්සම්කාර ජාතික ජනබලවේගයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැට් මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කරුණු ඉදිරිපත් කළා. ආණුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිසමේ සමාජිකින්ද නීති ඉදිරියේ පුද්ගලින් ලෙස අර්ථකථනය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිචවරයා ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සමාජිකින් නම් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දුන්නා. ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට පෙත්සම් පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිචවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ෆෙඩරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍රද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසයි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන කරුණු පාර්ලිමේන්තුව හමුවේ පවතින කරුණක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවට තර්ක කළා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ මංජුල ගජනායක අද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වා අදට තෙමසක් පිරෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අනෙකුත් දේශපාලන පක්ෂවලට අද සතුටු විය හැකි සමහර විට මැතිවරණය මුළුමනින්ම අමතක කොට තෙමසක් පිරීම වෙනුවෙන් ඔවුන්ට පුළුවන් ඇත්තටම පෑන් වඩා පින් අනුමෝදන් කරන්නට අද දිනේදී. එයට හේතුව අපි මුල ඉඳලම පැවසුවා ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්ද විමසීමට ඌ සන්තෑසියම පළාත් පාලන ඡන්ද විමසීමටත් වෙයි කියා. එය එලෙසම ඉටුවා. මේ වන විට පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීම යන දෙකම අතුරුදහන් මට්ටමට පත්ව තිබෙනවා. මෙම තෙමස තවත් 6 මාසක් හෝ 9 මාසක් වීමට ප්‍රථම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ අනිකුත් සියලු දෙනාගේ දැඩි වගකීමක් පැවතිය යුතුයි මෙම මැතිවරණය නැවත ලබා ගැනීම සඳහා. මේ පිළිබඳව ෆෙඩරල් සංවිධානයේද අද විශේෂ හමුවක් කැඳවා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ස්ථාපිත කරලා තියෙන මහජන නියෝජිත ආයතන මහජනයාගෙන් තොරව ක්‍රියාත්මක වන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයේ අතුරුදහන් කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණයේ අවුරුදු 6ක් වෙනවා. අපි තියන්න අසමත් වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ ජනාධිපතිවරණයට මොකද වෙන්නේ කියලා. එතකොට අපි මේ මැතිවරණ තිබ්බත් තියලා පත් කරලා දැන් මෙතෙක් පත් කරලා ගියපු අය මේ රට අද අපි මුහුණ දෙන බංකොලොත් භාවයට පත් කරලා තියෙනවා. මේ අතර එක් මැතිවරණ කොට්ටාශ වෙනුවෙන් තෝරාපත් කර ගැනීමට හිමිකම් ලබන මන්ත්‍රීන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මැතිවරණ කොට්ටාශ 22කට අදාළව මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරාපත් කර ගැනීමට හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අතරින් වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් තෝරාපත් කර ගැනීමට හැකිවන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 19ක්. ජනමතයට ඉඩ දෙනු පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන තේමාව යටතේ ජාතික ජනබලවේගය අදත් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ මහනුවර ටොරින්ටන් උද්‍යානයේ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ වලදාලා එයාගේ ජීවිත කාලය ඉවර වෙනකන් බලේ ඉන්න තමයි දැන් උත්සාහ කරමින් තියෙන්නේ. පළාත් පාලන ආයතනවල සභිකයෝ හිස් කරන්න බෑ ව්‍යවස්ථාවට අනුව. දැන් මේ ව්‍යවස්ථාව කැඩුවා. කඩලා ඡන්ද කල් දැම්මා. ඇත්තම කියනවා මේ කල් දාලා නෙමෙයි. බය පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පැනලා ගිහිල්ලා දැන් අලුත් ආයුධ එයා එකතු කරනවා ජනතාවට බයයි ජනතාව මර්ධනය කරන්න එක පැත්තකින් ප්‍රතිස්ථාප බනත ඒ වගේම විද්‍යුත් මාධ්‍ය වලට නිදාසේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න දෙන අයිතිය නැති කරන්න යන්නේ ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.